නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිකම සම්බන්ධව මේ මොහොතේ නඩුවක් දැම්මනම් අපි කියනවා ඉල්ලාස් කරගන්න කියලා ඉවරලා. මොකද හේතුව අපිට ඉන්න හොඳම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. අපිට ලේසියෙන් පරද්දන්න පුළුවන් මේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඇයි මං එහෙම කියන්නේ? මොකද හේතුව මේ රටේ දැන් මේ ප්‍රවෘත්ති සාකච්ඡාව වාර්තා කරන්න ඇවිල්ලා ඉන්න තමුන්නාන්සලා මාධ්‍යවේදීන් එක්සත් ජාතික පක්ෂයේ මතය නියෝජනය නොකරන මාධ්‍යවේදීන් ඉන්නවා. ඒ මාධ්‍යවේදීන් පවා ගෝඨාභය මහත්තයා ඉල්ලනකොට මාධ්‍ය නිදහස උදෙසා මරණ බය වෙනුවෙන් අපිට උදව් කරන ගෝඨාභය මහත්තයා පරාදේ කරන්නේ. මධ්‍යම පාන්තිකයෝ ප්‍රජාතන්ත්‍රවාදය ආගය කරන ජනයා මේ සුදුවැන් යුගයට විරුද්ධ වෙන නිසා මේ ඒ අය පවා අපිට උදව් කරන සමහරලාට ඒගොල්ලෝ UNP නොවුනත් ගෝඨාභය මහත්තයා පරද්දනවා නේද? වැඩි ඕනේ නැහැ මේ කොටුව පිටකොටු ඉන්න හිඟන්නන්ගේ ප්‍රාර්ථනාවත් මේ ගෝඨාභය මහත්තයා පරද්දන්නනේ සජිත් මහත්තයා දෙනන්න කියන එක තමයි ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාව. හැබැයි යම් විදියකින් හරි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නැතුව රාජපක්ෂ වලව්වේ විජේරාම කෑම මේසේ ඉඳලා තමන් රාජපක්ෂ මහත්මයා වගේ කෙනෙක් ආවත් අපිට මීට වඩා මහන්සි වෙන්න වෙනවා. මොකද හේතුව අර එතකොට සමහර මාධ්‍යවේදීන් ඉන්න පුළුවන් තමන් නියෝජනය කරන මතය වෙනුවෙන් පෙනී හිටින්න. එතකොට ගෝඨා බයක් නැහනේ. එතකොට සමහර මධ්‍යම පාන්තිකයන් මධ්‍යස්ථ මතධාරීන් ඉන්න පුළුවන් අපිට ඡන්ද දෙන්න නියමිත වෙලා තිබ්බ ගෝඨාව පරද්දන්න ඒ අවශ්‍යතාවය නැති නිසා නැවත තමන්ගේ දේශපාලන මතය වෙනුවෙන් මේක කරයි. ඒ නිසා එහෙම ඉල්ලංකෑමේ වැඩක් UNP කරන්න කිසිම ඌමනාවක් නැහැ. මොකද හේතුව ඉතාම පැහැදිලිව කියන්න ඕන. පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ මහත්මයා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. එතුමා 158න් පටන් අරගෙන ගිය පළාත් පාලන මැතිවරණ වෙද්දී 151කට බැස්සා. හරිද? එතකොට ප්‍රජාතන්ත්‍රවාදී නායකයා 51කට බහිනකොට මිලිටරි නායකයා ඊටත් අඩුවෙන් බහින්නේ. ඉතින් ඒක අපිට ලේසි. සමහර විට ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් චමල් රාජපක්ෂ මහත්මයා වගේ කෙනෙක් ආවත් අර 51 තියෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද අපි කැමතිනේ වැඩි ගාණකින් පරද්දන්න. එතකොට වැඩි ගාණකින් පරද්දන්න පුළුවන් පුද්ගලයා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඉතින් ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියනවා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ නඩුවෙන් දිනලා ජනාධිපති අපේක්ෂක වේවා කියන එක තමයි අපේ ප්‍රාර්ථනාව.